මේ වන විට රුසියාව විසින් දරුණු ප්‍රහාර එල්ල කරන පසුබිමක් තුළ ඊට ප්‍රතිචාර ලෙස යුක්‍රේනයද දැවන්ත ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. ඒ අනුව රුසියානු දේශ සීමාව ආසන්නයේ පිහිටා තිබෙන බෙල්ගරෝඩ් නගරය ඉලක්ක කරමින් යුක්‍රේනය විසින් ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. මෙම ප්‍රහාරය හේතුවෙන් කුඩා දැරියක් ඇතුළු තවත් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවයි බෙල්ගරෝඩ් හි නගරාධිපතිවරයා සඳහන් කරන්නේ. එසේම මෙම ප්‍රහාරය හමුවේ මහල් නිවාසයක පිහිටා තිබෙන නිවාස 34ක් සහ රථවාහන රසක්ද විනාශ වී ගොස් තිබෙනවා. යුක්‍රේනය විසින් එල්ල කරනු ලැබූ රොකට් 15ක් සහ ඩ්‍රෝන යානයක් රුසියාව සතුවන ප්‍රබල ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් විනාශ කර දෙමු බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ. එසේම දේශ සීමාව ආසන්නයේ පිහිටා තිබෙන රුසියාවේ තවත් කලාප දෙකකට යුක්‍රේනය විසින් ඉලක්ක කර තිබුණු ඩ්‍රෝන යානා කිහිපයක්ම වැළැක්වීමට රුසියානු ගුවන් ආරක්ෂණ පද්ධති සමත් වී ඇති බව රුසියානු ආරක්ෂක අංශ සඳහන් කරනවා. මේ අතර රුසියාවේ ඕනෑම ස්ථානයක් ඉලක්ක කරමින් ප්‍රහාර දියත් කිරීමේ හැකියාව පවතින ප්‍රබල ඩ්‍රෝන යානා තමන් සතුව පවතින බව මීට දින කිහිපයකට ඉහතදී යුක්‍රේනය සඳහන් කර සිටියා. එය යළිත් වරක් පසක් කරමින් යුක්‍රේනය විසින් කමිකේස් නම් ඩ්‍රෝන යානාවක් භාවිතයට ගනිමින් දේශ සීමාවේ සිට කිලෝමීටර් 1400ක් දුරින් පිහිටා තිබෙන රුසියාවේ ඉන්ධන පිරිපහදු කරන මධ්‍යස්ථානයකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි තොරතුරු වාර්තා වෙන්නේ. යුක්‍රේන රුසියා යුද්ධයේ නවතම තොරතුරු ඇතුළත් අලුත් වීඩියෝවක් ඔබට ගෙන එන බලාපොරොත්තුව ඇතිව මේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා. යළිත් වීඩියෝකින් හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම සුබ දවසක්.